අද ඉරිද දවස උදේවරුව ඉරිද කියන්නේ බොහෝ විට දහම් පාසල් දවස ගුණ නැන පිරි දරුවෙක් බිහි කරන්න දහම් අධ්‍යාපනය ලබා දෙන්න දරුවා දහම් පාසලට යවන්න පන්සලේ විහාරස්ථානයේ ඇසුර ලබන්න මේ දහම් අධ්‍යාපනය ලැබලා ජීවිත ආලෝකවත් කරගන්න විශාල ඉඩකඩක් තියෙනවා විශේෂයෙන්ම අපේ රටේ විහාර විහාරස්ථාන ආශ්‍රිතව පන්සල ආශ්‍රිතව දහම් පාසල දහම් අධ්‍යාපනය දරුවන්ට නොමිලේ ලබා දෙනවා වගේම ගුණ නැනපිරි දරුවෙක් බිහි කරන්න දහම් පාසල තුළින් විශාල කාර්යභාරයක් සිද්ධ කරනවා අපි අද දවසේ දහම් පාසල් අධ්‍යාපනය සහ මේ වන විට වගේම අනාගතයේ දහම් අධ්‍යාපනය සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන්න සූදානම් වෙලා තියෙන වැඩපිළිවෙල පිළිබඳව සාකච්ඡා කරන්න මේ කාලය වෙන් කරනවා ඒ සඳහා අපි නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා සමස්ත ලංකා ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේකකාධිකාරී සහ ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ මහලේකම් මාතලේ දිස්ත්‍රික් ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ලේකකාධිකාරී මුගුණුවෙල අනුරුද්ධ හාමුදුරුවම අවසරයි අපේ හාමුදුරුවනේ නමස්කාර පූර්වකව ඔබ වහන්සේව පිළිගන්නවා ඒ වගේම හෝමාගම ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ගරු සභාපති නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ පිරිවෙන් මාදෝවිට වජිරබුද්ධි ගෞරවනීය ස්වාමින් වහන්සේවත් නමස්කාර පූර්වකව පිළිගන්නවා අවසරයි අපේ හාමුදුරුවනේ අපි වජිරබුද්ධි හාමුදුරුවන්ගෙන් මුලින්ම විමසා දැනගන්න කැමති මේ දහම් පාසල් අධ්‍යාපනයේ ආරම්භය අපේ රටේ ඒ වගේම ඉතිහාසය පිළිබඳව සංක්ෂිප්ත සටහනකින් අපි ආරම්භයක් ලබා ගනිමු අපේ හාමුදුරුවනේ හැමදෙනාටම තෙරුවන් සරණයි සමස්ත ලංකා ශාසන ආරක්ෂක මණ්ඩලයේ මහ ලේකාධිකාරී ලෝක තනුබව සංඝ සභාවේ නිර්මාතෘ මහ ලේකාධිකාරී මාතලේ අනුරුද්ධ අරණ නිර්මාතෘ අපේ මුගුණුවෙල අනුරුද්ධ නායක හාමුදුරන් වහන්සේගෙන් අවසරයි අපේ නිවේදක මහත්මා ඔබතුමා ප්‍රකාශ කළ පරිදි මේ දහම් අධ්‍යාපනය මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කළ දවසේ තමයි මේ රටේ බෞද්ධ අධ්‍යාපනය ආරම්භ කළේ මේ රටේ සංස්කෘතියක් ශිෂ්ටාචාරයක් අක්ෂර කලාවක් ගෘහ නිර්මාණ ශිල්පයක් චිත්‍ර කලාව අකුරු කලාව මේ සියලු දේවල් අපට දායාද වුණේ මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරලා උන්වහන්සේ මහා විහාරයේ අනුරාධපුරයේ මුල් කරගෙන ඒ පිරිවෙන් මුල්ම ආරම්භ කරලා මේ රටේ බෞද්ධ අධ්‍යාපනය ආරම්භ කළා ඉතින් සියවස් ගණනාවක් මේ විදිහට පන්සල මුල් කරගෙන මිහිඳු හාමුදුරුවෝ ලංකාවට වැඩියට පස්සේ මේ ලංකාවේ හැම ගමකම පන්සලක් නිර්මාණය වුණා පන්සල තමයි බෞද්ධ අධ්‍යාපනයේ කේන්දරස්ථානය ඉතින් ඔය 16 වෙනි සියවසේ පෘතුගීසීන් ලන්දේසීන් මේ රට ආක්‍රමණය කළාට පස්සේ මේ රටේ තිබිච්ච බෞද්ධ අධ්‍යාපනය පන්සලෙන් ගිලිහිලා යනවා මිෂනාරි අධ්‍යාපනය ඇති වෙලා ඒ පන්සලේ අධ්‍යාපනය නැති වෙලා නැවත මහනුවර යුගයේ වෙන විට මේ රටේ උපසම්පදාව පවා නැති වෙනවා නැවතත් අසරණසන සරණංකර පිණ්ඩපාත සංඝරාජ හාමුදුරන් වහන්සේ සිල්වා සමාගම් ඇති කරලා නැවත උන්වහන්සේ මේ රටේ අධ්‍යාපනය ඇති කරලා පාලි භාෂාව දියුණු කරලා බුරුමේට ගිහිල්ලා සියමේට ගිහිල්ලා උපසම්පදාව නැවත ගෙනලා මේ රටේ නැවත පුනර්ජීවනයක් බෞද්ධ අධ්‍යාපනය තුළ ඇති කරනවා සංදේශ සාහිත්‍ය තුළ සඳහන් වෙනවා ප්‍රබල පිරිවෙන් හයක් මේ රටේ පැවති බව ඉතින් ඔහොම යුගයෙන් යුගයට ගිහිල්ලා පස්සේ ඔය ආනගාරික ධර්මපාලතුමල්ලා ඕල්කට්තුමා හික්කඩුවේ නායක හාමුදුරු ආදී අපේ ප්‍රභූවරු මේ රටේ නැවත මේ මිෂනාරි අධ්‍යාපනයෙන් පස්සේ බෞද්ධ අධ්‍යාපනය ඇති කරන්න ලංකාවේ ප්‍රථම දහම් පාසල ආරම්භ කරන 1895 ගාල්ලේ විජයානන්ද දහම් පාසල. ඒ දහම් පාසල ආරම්භ කළ පරමවිඤ්ඤාණ සමාගම ඇති කරලා ඊට පස්සේ 56 වසරේ නැවත ප්‍රබෝධයක් ඇති වෙනවා සංස්කෘතික අමාත්‍ය දෙපාර්තමේන්තු ඇති කරලා මේ විදිහට ලංකාවේ මේ වන විට දහම් පාසල් 11,000ක් විතර ලංකාව ව්‍යාප්ත වෙනවා. ගුරුවරු 112,000ක් විතර ගුරුවරු ඉන්නවා. ඒ වගේම ශිෂ්‍ය සංඛ්‍යාව 122,000කට වැඩි. මේ රටේ 11,000කට වැඩි දහම් පාසල් දැන්ට ක්‍රියාත්මක වෙනවා. ඉතින් අපි විද්‍යෝදය විද්‍යාලංකාර පිරිවෙන් දෙක ආරම්භ කරලා එයින් තමයි මේ පිරිවෙන් අධ්‍යාපනය දියුණු වෙලා පරම ධම්ම චේතිය පිරිවෙනෙන් ආරම්භ කළා පළමුවනළු පිරිවෙන බෞද්ධ අධ්‍යාපනය. ඊට පස්සේ තමයි ඕල්කට්තුමා අර පානදුරාවාදී මිගටුවත්තේ ගුණානන්ද හාමුදුරුවන්ගේ පානදුරාවාදී මිෂනාරීන්ගේ මේ බෞද්ධ දර්ශනය ආරක්ෂා කරගන්න
ඕල්කොට්තුමා ඇමරිකන් ජාතික ඕල්කොට්තුමා මැදිහත් වෙලා එතුමා තමයි මේ බෞද්ධ දහම් පාසල් ක්‍රමය ආරම්භ කරේ. අද දක්වාම මේක ව්‍යාප්ත වෙලා යනවා ලංකාවේ සියලු විහාර විහාරස්ථානවල සමහර අපි පාසල්වලත් දකින ඉරිදට මේ දහම් පාසල් ආරම්භ කරලා බොහොම සදාචාර සම්පන්න සමාජයක් ගහට කොළට පරිසරයට ආදරය කරන සතා සිව්පවට ආදරය කරන මිනිස්සෙක් නිර්මාණය කරන්නේ බෞද්ධ අධ්‍යාපනය තුලින්. එහෙනම් දහම් පාසල මේ රටේ ප්‍රධාන අධ්‍යාපන ආයතනයක් බවට පත් වෙලා තිබෙනවා. එමයි හඳුරන්නේ. ඒතකම අපේ සමස්ත ලංකා ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේකකාදී හාමුදුරුව ලේකකාධිකාරී හාමුදුරුව මාතලේ පල්ලෙපොළ මිල්ලවාන ශ්‍රී සුනන්ද දහම් පාසලෙන් දහම් අධ්‍යාපනය ආරම්භ කරපු ගමන මේ දක්වා ඇවිල්ලා අපේ රටේ දහම් පාසල් දරුවන් වෙනුවෙන් දහම් පාසල් වෙනුවෙන් උදව් කරලා උපකාර කරලා පරිත්‍යාග කරලා විශාල කාර්යභාරයක් ඉෂ්ට කරන අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ නමක්. අපි මේ අගෝස්තු මාසේ 3 වෙනිදා අපේ රටේ ජාතික දහම් පාසල් දිනය අපේ හඳුරන්නේ එයත් හේතුවක් කරගෙන දහම් අධ්‍යාපනය ලැබෙන දරුවන්ගේ අනාගතය වෙනුවෙන් දහම් පාසල හරහා අනාගත සැලසුම් මොනවද කියලත් අපි සඳහන් කරමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. බුදු දහමින් ඉගැන්වෙන බෞද්ධ ප්‍රතිපත්තිවලට අනුකූලව දැනුම ආකල්ප හා කුසලතාවයන්ගෙන් පරිපූර්ණ වූ ගුණගරුක පුජ්‍යලයෙක් බිහි කිරීම තමයි දහම් පාසලේ ප්‍රධාන කාර්යය. මේ අරමුණු කොටගෙන අපේ ජාතික වීරවරයෙක් වන හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිම්පාණන් වහන්සේ, මිගෙට්ටුවත්තේ ශ්‍රී ගුණානන්ද නායක හාමුදුරු, රත්මලානේ ධම්මාලෝක නායක හාමුදුරු, වැලිගම සුමංගල හාමුදුරු, ඇමරිකන් ජාතික හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා වැනි ජාතික වීරවරයන් එකතු වෙලා 1895 අගෝස්තු මාසේ 3 වෙනිදා ගාල්ලේ වැලිවත්ත විජයානන්ද විහාරයේදී දහම් පාසල ආරම්භ කළා. මේ දහම් පාසල් ක්‍රමය එදා මෙදා තුර විවිධ හැලහැප්පිලි මැද්දේ අපේ ගෞරවනීය මහා සංඝ රත්නයත් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසගේ සහයෙන් සහ ඒ කාලවල පැවති රජයනුත් යම් යම් සහයෝගේ මත අඛණ්ඩව අවිච්ඡින්නව පවත්වාගෙන ඇවිල්ලා තිබේ. දහම් පාසල් ක්ෂේත්‍රයේ අද 122 පමණ දරුවන් පිරිසක් අධ්‍යාපනය ලබන. ලංකාවේ විහාරස්ථාන තිබෙනවා 10,285. දහම් පාසල් තියෙනවා 10,249. මේ තුලින් අපේ ස්වේච්ඡාවෙන් සේවය කරන ගුරු පිරිසක්, ඒ වගේම අපේ හාමුදුරන් වහන්සේලා ඉරිදා දවසේ සියලු කැපකිරීම් කරලා දහම් අධ්‍යාපනයේ දීලා ගුණගරුක පුරවැසියෙක් බිහි කරන්න උත්සාහ ගන්න. නමුත් අද වර්තමානයේ ගත්තාම විවිධ දේවල් වලින් හැලහැප්පිලි මැද්දේ රට ආරාජිකවilla තිබෙන මොහොතක මේ දහම් අධ්‍යාපනය පිළිබඳ වැඩි අවධානයක් යොමු කරලා අධ්‍යාපන ක්ෂේත්‍රය දියුණුවක් කරොත් මේ හැම අපරාධයක්ම සමාජෙන් තුරන් කරන්න පුළුවන්. විශේෂයෙන් මත් කුඩු ජාවාරම වෙන අනවශ්‍ය දේවල් හැම දෙයක්ම ඇතිවෙලා තියෙන්නේ දහම් අධ්‍යාපනය හරියාකාරව නොලැබෙන පිරිසක්. අද දහම් පාසල් ගිය හුඟ දෙනෙක් සමාජයේ යහපත් පුරවැසි බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා අපි මේ අංශය සුළුවෙන් තකන් නැතුව රජයත් මහජනතාවත් මේ දහම් පාසල් වැඩි දියුණු කරලා ආරක්ෂා කොට පෝෂණය කිරීම තුළින් රටේ ගුණගරුක සමාජයක් ගොඩනගන්න පුළුවන්. මේක බෞද්ධ විතරක් නෙවෙයි, හින්දු ආගමික වේවා, කතෝලික වේවා, ඉස්ලාම් ආගමික වේවා, මේ දහම් පාසල් හැම ආගමිකින්ම වර්ධනයක් ඇති කර. එතකොට පුළුවන් රටේ අපරාධ රැල්ල නැති කර. ඒක නිසා මේකට රජයත් මහා සංඝරත්නයත්
බෞද්ධ ජනතාවත් ඒකාබද්ධ වෙලා හොඳ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන්ට එදා මෙදා තුර විශේෂයෙන් මහා සංඝ රත්නය මේ ක්‍රමය බොහොම උනන්දුවෙන් අපි ගෙන ගියා වර්තමාන වෙනකොට මේක විනාශ වෙලා තියෙනවා මේක නැවත පිළියම් යොදන්ට පිළියම් කරන්ට අපිට අවශ්‍යයි ඒකට අපි වැඩසටහන් ක්‍රියාත්මක කරන්න මං හිතන්නේ විශේෂයෙන් දහම් පාසල් වල දැනට බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල්තුමා ඒ සහකාර කොමසාරිස්තුමල්ලා බෞද්ධ කටයුතු සමායෝජක මහත්තුරු සියලුම ශාසන ආරක්ෂක මණ්ඩල ලේකාධිකාරී හිමිවරු සභාපතිවරු හිමි එවැගේම ප්‍රධාන ආචාර්ය හිමිවරු ගුරුවරු දරුවන් මේ ශේෂ්ත්‍රය ආරක්ෂා කොට පවත්වාගෙන යන මහත් කැපවීමක් කරනවා විශේෂයෙන් ඉරිදා දවස්වල මහත් බාධාවක් වෙලා තියෙනවා මේ පවුන්ට් උපකාරක පන්ති මේක හැම රජයක් එක්කම සාකච්ඡා කරනවා මේක අනපනත් හදලා තියෙනවා මේවා ක්‍රියාත්මක නොකිරීම පිළිබඳ ගැටලු තියෙනවා ඒ නිසා අපිට මේ දහම් පාසල් දිනය සමරන අගෝස්තු 3 වෙනිදා වෙනකොට අපේ රටට දෙන්න තියෙන එකම පණිවිඩය තමයි දහම් පාසල් ශේත්‍රයේ ගුණගරුක සමාජයක් බිහි කිරීමට තියෙන අවස්ථාව දියුණු කරන්නට තියෙන බාධාවන් ඉවත් කරන්න. විශේෂයෙන් උදේවරුේ ඉරිදා උපකාරක පන්ති නැවැත්වීම ස්වේච්ඡාවෙන් මේ ගුරු භවතුන් කරනවා නම් මේක ජාතියට කරන ගෞරවයක්. සමහර පෞද්ගලික ආර්ථික වාස්තක නැතුව රට ගැන අනාගතය ගැන අපි කවුරුත් හිතන්ට ඕන. ඒ නිසා මං හිතනවා උපකාර පන්ති කරන සියලුම දෙනා බොහොම සංවේදීව හා ඉදිරි අනාගතයේ බල්ලා දරුවන්ගේ මේකට බාධා කරන්නේ නැතුව මේ දහම් පාසල් පද්ධතිය සාර්ථක ක්‍රියාත්මක කිරීමට උදව් කරයි. ඒ වගේම දෙමාපියන්ගේ සුකමක් තිබෙනවා දරුවන් විශේෂයෙන් ඉරිදා දහම් පාසල් තිබල දරුවන්ගේ ගුණ ගුණාත්මක භාවය වැඩි කරන්නට ඒ අය පියවරගත් මොකද දෙමාපියන්ගේ අගේ වැටීම ගුරුන්ගේ අගේ වැටහීම රට ජාතිය ගැන වැටහීම ඇති වෙන්නේ කුඩා කාලෙම අපි ඇති කරන්න නැතුව මේ ජාතිය ගැන මහ උදන් ගැනුවට වැඩක් නැහැ අද බලන්ට ජාතික ඇඳුමත් නැති වෙලා තියෙනවා. අපි මහා ලොකුවට ජාතිය ගැන කතා කරන සරම කමිසේ ඔසරිය සාරිය අද නැහැ. දහම් පාසලේ තමයි තියෙන්නේ ළමයින්ට මේ ජාතික ඇඳුමවත් හුරු කරන්න. ඒ නිසා මේ ශිෂ්ත්‍රය ආරක්ෂා කරගන්න. මේක වගකීම රජයටත් මහජනතාවටත් බෞද්ධ මහා සංඝරත්නයටත් තියෙනවා. පැවරෙන. ඒ නිසා අපි ඔක්කොම මේක ගැන අවධානය යොමු කරන්න. නිකං අවස්ථාවාදීව අපි කතා කරලා ඒ ප්‍රශ්න විසඳ බෑ. යම් ප්‍රතිපත්තිමය තීරණ ගන්නට හැම දෙයකම ප්‍රතිපත්තියක් නොමැතිකමයි ප්‍රතිපත්ති තීරණ නැතිකමයි මේ විනාශයට මුල වෙලා. ඒක නිසා අපි මේ දහම් පාසල් පද්ධතියට සමස්ත ලංකා ශාසන ආරක්ෂක මණ්ඩලය මගින් ස්ථිර ප්‍රතිපත්ති රාමුවක් ඇති විය යුතුයි. තරඟ විභාග පැවැත්වීම ගුරුවරුන්ගේ නිල ඇඳුම් ලබා දීම ගුරුවරුන්ට දෙන පුස්තකාල දීමන මේවා කාලයක් තිස්සේ දැන් දෙන්නේ නැහැ විභාග හරියට පැවැත්වෙන්නේ නැහැ අපේ කොමසාරිස්තුමත් සහකාර කොමසාරිස්තුමලත් උපරිම උත්සාහ ගන්න ඒ අයට අවශ්‍ය පහසුකම් නැතිකමයි තිබෙන්නේ ඒ නිසා ඉදිරියේදී සමස්ත ලංකා ශාසන ආරක්ෂක මණ්ඩල ප්‍රාදේශීය ශාසන ආරක්ෂක මණ්ඩල දිස්ත්‍රික් ශාසන ආරක්ෂක මණ්ඩල බලගන්වලා ඒ හරහා ක්‍රමවත් හා ස්ථිර සාර වැඩපිළිවෙලක් අපි ඇති කළ යුතුයි. එහෙමයි හැමතැනම. දැන් ඔබ වහන්සේත් සඳහන් කරන විදිහට සමාජයේ ගුණකරක දරුවෙක් බිහි වුණාට පස්සේ වෙනත් නොගැලපෙන ක්‍රියාවල දරුවෝ යෙදෙන්නේ නැහැ. ඒ පිළිබඳව හික්මීමක් අවබෝධයක් දරුවන්ට දැනුවත් භාවයක් ලබා දෙන්න ඕන. දහමේ ඇසුර ඇතිව ඒ දැනුම ලබන්න ජීවිතේ ගොඩනගන්න හොඳම තැනක් තමයි
දහම් පාසල. ඉතින් ඒ හින්දා ඒ පිළිබඳව අපේ හාමුදුරුවන්ගේ අත්දැකීමත් එක්ක විස්තර කළේ සමහර වෙලාවට විවිධ බාධා නිසා දරුවන්ව දහම් පාසලට නොයවන තත්ත්ව ඇතැම් අවස්ථාවල පේන්න තියෙනවා. එහෙම නැතිව දරුවන්ව දහම් අධ්‍යාපනය ලබන්න දහම් පාසලට යොමු කරන්න කියන ඉල්ලීම අපේ හාමුදුරුව මේ ඒ ඉල්ලීම කරන්නේ. වජිරබුද්ධි හාමුදුරනේ, අපි මේ දහම් පාසලෙන් දරුවෙකුට ඇත්තටම ලබා දෙන සේවාවන් මොනවද කියලා අපි කතා කරවතින් මේ අලුතෙන් සඳහන් කරන්න මුල ඉඳලා පැහැදිලි කරන්න අවශ්‍ය කාරණාවක් නෙවෙයි. නමුත් මේ බිඳවැටීමත් එක්ක දරුවෝ දහම් අධ්‍යාපනයෙන් ඈත් වෙනවා නම් එය සමාජයේ ගොඩනගන්නේ යහපත් ක්‍රියාවලියක් නම් ඒ පිළිබඳ අවබෝධය ලබා දීම තවත් වැදගත් වෙනවානේ. අපි ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කරොත් අපේ හාමුදුරනේ. එදා අනගාරක ධර්මපාලතුමා අපට මතක් කළේ මගේ රට, මගේ ජාතිය, මගේ භාෂාව, මගේ ආගම මේවා ප්‍රධානත්වයේ සලකලා කටයුතු කරන්න. ගුණවත් නැනවත් සත්පුරුෂ ශ්‍රද්ධාවන්ත දරුවෙක් ඇති කරන්නේ ධර්මයේ තුලයි. ඉතින් අපට පේනවා වර්තමාන වෙනු දැන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී මේ රට ආක්‍රමණය කරාට පස්සේ මේ පන්සලේ තිබිච්ච අධ්‍යාපනය ඉවත් කරලා ඒගොල්ලෝ වෙනමම අධ්‍යාපන මධ්‍යස්ථාන ආරම්භ කරලා මේ ආගම ඈත් කරන්න උත්සාහ කළා. ඉතින් පසු කාලේ අපේ යුග පුරුෂයන් නැවතේ බෞද්ධ අධ්‍යාපනය ඇති කරන්න කටයුතු කළා. ඉතින් දවස් 5ක් තියෙනවා පාසලේ විෂය ඉගෙන ගන්න. දහම් පාසල තියෙන්නේ මනුස්සකම ඉගෙන ගන්න. හදවත හදන තැන. එදා අපි දහම් පාසල් පොත තියෙනවා. ඒ තුල අපි බුදු සිරිත, ජාතක පොත, ඒ වගේම පැරණි අපේ ලෝවැර සංග්‍රහ සිරිත් මල්දම ලෝකෝපකාරී වැනි ඒ සම්භාව්‍ය ඒ කෘති අධ්‍යයනය කරලා ළමයාගේ මනස හදන්න. දයාව, කරුණාව, මෛත්‍රිය ඇති අම්මා තාත්තර සලකන, වැඩිහිටියන් සලකන, රමගේ රටට ආදරය කරන, රමගේ ජාතියට ආදරය කරන, රමගේ භාෂාවට ආදරය කරන පුරවැසියෙක් නිර්මාණය කරන්න පුළුවන් දහම් පාසල තුලින්. නිසා විශේෂයෙන් මේ වෙලාවේ අපි මේ බලන් ඉන්න අයට කියන්නේ ඉරිදට නිවාඩු දිනයක් කරගන්න එපා. අපිට ගොහෝ දෙනා කියන දෙයක් තමයි අපි දවස් 5ෙම පාන්දර ඇහැරලා වැඩ කරනවා. ඉරිදට වට ටිකක් නිදා ගන්න ඕන කියලා දෙමව්පියෝ ටිකක් අදිමදි කරනවා. පාන්දර අවදි වෙලා දරුවා සූදානම් කරලා දහම් පාසලට යවන එක. අනිත් කාරණාව තමයි අපේ නායක හාමුදුරුවෝ මතක් කළා වගේ මේ උපකාරක පන්ති බරපතල ගැටලුවක්. හැබැයි මම පොඩි අධ්‍යයනයක් කළා. සාර්ථකව දහම් පාසල විධිමත් කළමනාකරණයක් ඇතුව පහසුකම් ඇතුව කරන තැන්වලට දාස් ගණන් දරුවෝ ඇවිල්ලා දහම් අධ්‍යාපන ලබනවා. ඉතින් පාසලේ පන්ති කාමරේ වගේම නවීන පහසුකම් ඇතුව දහම් පාසලේ පන්ති කාමරයක් තියෙනවා. ළමයා බොහොම කැමති. ඒ නිසා දහම් පාසලට ඇවිල්ලා බෝධිය, චෛත්‍ය, විහාර මන්දිරයේ මේ අපට පරිසරයේ දකිනකොට ළමයා තුළ පුදුමාකාර විදිහේ ශ්‍රද්ධාවක් ඇති වෙන්නේ. ඒ නිසා අපේ රටේ බලන්න වැඩිහිටි නිවාස සංඛ්‍යාව දිහා බලන්න, ළමා නිවාස, මහල් නිවාස වැඩිපුරම තියෙන බෞද්ධේවා. අන්‍ය ආගමිකයෝ බොහොම අඩුයි. දැන් ඔය කෑගල්ල පැත්තේ අපේ හාමුදුරන්ට ඒ කතාවේ දහන් ලැබෙන්නේදී අපි ලංකාවේම ශාසනම් මණ්ඩල දිස්ත්‍රික් ලේකම් හාමුදුරන්ලා මාතලේ අපි සමුළුවක් කළා. එදා ඒක මහත්මයෙක් මතක් කළේ මේ කෑගල්ල පැත්තේ ළමා නිවාසයක් තියෙන ළමයි 39ක් ඉන්නවා, දරුවෝ දියණිවරු. මේ 39 දෙනාම අපචාර වෙලා තියෙන්නේ, දූෂණය වෙලා තියෙන්නේ තම ළඟම සමීප ඥාතිවරයෙක්ගේ. ඒ 39 දෙනාම බෞද්ධ දරුවෝ. එතකොට අපි මේ බෞද්ධ රටක් ගැන කතා කරන, බුදුන් වැඩිය දේශයක් ගැන කතා කරන, මේ ශ්‍රී සද්ධර්මිතින් රටක් ගැන කතා කරන මේ වගේ දේවල් වෙන්න බෑ. ඒ නිසා දෙමව්පිය මීට වඩා අවධානය යොමු කරන්න ඕනේ. අර සිංහාලෝවාද සූත්‍රයේ බොහොම ලස්සන සමාජ දර්ශනයක්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරන යුතුකම් පිළිබඳව. යුතුකම් තමන් ඉටු කරනවා නම් අයිතිවාසිකම් වරප්‍රසාද ඉබේ ලැබෙනවා. ඒ අම්මට තාත්තට ඇති යුතුකම් පහෙන් දෙකක් තමයි පාපා නිවාරෙන්ති, කල්යාණේ නිවේසෙති. දරුවෝ පාපයෙන් වළක්වන්න ඕනේ. දරුවෝ පාපයෙන් වළක්වලා කල්යාණ මිත්‍ර සම්පත්තියට, ධර්මයට දරුවෝ යොමු කරන්න ඕන. දෙමව්පියෝ ගෙදර ඒ වැඩේ හරියට කරනවා නම්, දහම් පාසල තුල ඒ වැඩේ හරියට කරන දරුවෝ පාපයෙන් වළක්වන්න ඕන. අද විශාල වශයෙන් තරුණ පිරිස ස්ත්‍රී පුරුෂ වශයෙන් බැලුවම මත්ද්‍රව්‍යට ඇබ්බැහි වෙලා විවිධ මත්ද්‍රව්‍යයට, සමාජයේ විසමාචාර මහා ගොඩක්. ඒ නිසා අර පාපා නිවාරෙන්ති, කල්යාණේ නිවේසෙන්ති කියන මේ බුදුදහම අනුව දෙමව්පියෝ කටයුතු කළ යුතු කාලය වෙනවා. ඒ නිසා අද පාසල් වගේම හිරගෙවලුත් අපිට අරින්න වෙනවා. නිසා මේකට අපි එකම විසඳුම බුදුහාමුදුරන්ගේ ශ්‍රී සද්ධර්මය දරුව තුළ ස්ථාපිත කරන එක. නිසා අපි හදවත, දයාව, කරුණාව, මෛත්‍රිය ඇති සත්පුරුෂ ශ්‍රද්ධාවන්ත දරුවෙක් පන්සල තුලින් නිර්මාණය වෙනවා. නිසා අපි මතක් කරන්නේ රජයෙන් දැන් 56 අවුරුද්දේ නව ප්‍රබලියක් ඇති කියලා බෞද්ධ සංස්කෘතික දෙපාර්තමේන්තුව ඇති වෙලා
බෞද්ධ කර දෙපාර්තමේන්තුව ඇති වෙලා රාජ්‍ය අනුග්‍රහ පොත්පත් ටික දැන් නොමිලේ දෙනවා නිලයන්දුන් මේ ගුරුන්ට දෙනවා පහසුකම් ගොඩක් දෙනවා කොළඹ තනුබෞද්ධ සංගමෙන් විශාල කාර්යභාරයක් දැන් බෞද්ධ කර දෙපාර්තමේන්තුව සියලු පහසුකම් සපයනවා 2002 වසර සමස්ත ලංකා සාසනාර්ථ මණ්ඩලය මුල් කර විශාල කාර්යභාරයක් කරන දිස්ත්‍රික් ප්‍රාදේශීය ලංකා පුරා සියලු ආස නියෝජනය කරමින් සාසනාරස මණ්ඩල තීතින් ලොකු ප්‍රබල සංවිධානයක් මේ සාසනාරස මණ්ඩලේ විවස්ථාව බැලුවම මේ දහම් පාසල පමණක් නෙමෙයි අපේ පුරාවස්තු ටික ආරක්ෂා කරගන්න සමාජ විරෝධී කටයුතු ටික වළක්ව ගන්න සමාජයේ තියෙන මේ සදාචාර සම්පන්න සමාජයක් ගොඩනගන්න අපිට නෛතික බලයක් සාසන විවස්ථාව තුළ තියෙන නිසා අපි අද මේ සාකච්ඡාවත් මේ දහම් පාසල් දිනේ ඉදිරියේ පැවැත් දිනේ නිමිති කරගෙන මේ කොරෝනා වීසණයත් එක්ක භාගෙට භාගයක් දහම් පාසල් දරුවෝ හැලිලා තියෙනවා නිසා අපි නැවත කොහොම හරි උත්සාහ කරලා නැවතේ දරුවා දහම් පාසලට ගෙනල්ලා දහම් පාසල් බොහෝ විහාරස්ථාන ඔය බෝධිය යට ගස් ගල් යට පැදුරු වෙලාගෙන බිම තමයි බොහෝ තැන්වල දහම් අධ්‍යාපන ලබන්නේ අපි රජයක් වශයෙන් නම් දානපති පරිත්‍යමේ බුදුහාමුදුරන්ට පුදුමාකාර විදියට පරිත්‍යාගශීලීන් ඉන්නවා දැන් කූරගල රජ මහ විහාරය හැදුවා කෝටි ගණන් පරිත්‍යාග කරන්න ධනවත් විදිහට මම යෝජනා කරන මේ වෙලාවේ මේ දහම් අධ්‍යාපනය දහම් පාසල් ගොඩනැගිලි නැති තැන් තියෙනවා අපේ මේ සත්පුරුෂ දානපති මේ දහම් පාසලට අවධානය යොමු කරලා මේ භෞතික සම්පත් ටික දිනු කරලා දෙන්න එතකොට තමයි ඔබට සුවසේ ජීවිතේ ගත කරන්න පුළුවන් දරුවා දහම් අපේ හාමුදුරුවෝ කිව්වාගේ බෞද්ධ කතෝලික හින්දු ඉස්ලාම් මේ සියලු දරුවෝ අපේ දරුවෝ මේ ශ්‍රී ලාංකිකයන් වශයෙන් මේ රටේ උපන්නන මේ රට කාටත් අයිති ඉතින් සත්පුරුෂ දරුවෝ ශ්‍රද්ධාවන්ත දරුවෝ ඇතිකරන අපි දහම් අධ්‍යාපනය අනිවාර්යයක් බව අපි මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. ඔව්. වජිරබුද්ධි හාමුදුරුවෝ සඳහන් කරා වගේ අනුරුද්ධ හාමුදුරනේ මේ දැන් කොවිඩ් කොරෝනා වසංගත තත්ත්වෙ ඉන්න පුළුවන් තරගකාරී අධ්‍යාපනය නිසා තෝරා ගන්න විශේෂ ක්ෂේත්‍ර වෙන්න පුළුවන්. ඒ හින්දා දහම් පාසලෙන් ඈත් වුණ ඈත් වෙන දරුව අපේ හාමුදුරුවෝ මතක් කළා යම් පහසුකම් ප්‍රමාණයක් යටතේ ක්‍රියාත්මක වෙන දහම් පාසල් වගේ මේ පහසුකම් නැති තැන් පහසුකම් තියෙන තැන්වලට දරුවෝ යොමු වෙනවා. ඉතින් දරුවන්ට දෙමාපියන්ට යම් ආරාධනයක් කරන්න මතනේ ඔබ වහන්සේත් මැදිහත් වෙලා විදේශ රටවල් වල සහයෝගය ලබාගෙන මේ යටතල පහසුකම් සහ නිකුත් අවශ්‍යතා සපුරන්න කටයුතු කරමින් ඉන්නවා. අපි මොන වගේ ඉල්ලීමක්ද මොන වගේ කාරණයක්ද දෙමව්පියන්ට සහ දරුවන්ට මතක් කරන්න පුළුවන් ඒ ආශ්‍රයෙන්? දැන් මේ කොරෝනා වූ දුරත් ඒ වගේම ඇතිවිලා තිබෙන ආර්ථික දුරත් වෙනුවෙන් විශේෂයෙන් සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩල වෙනුවෙන් දිවයිනේ විවිධ රෝහල්වලට අපි විශාල මුදලක් විදේශ බෞද්ධ සංවිධාන සමග එකතු වෙලා ඔක්සිජන් උපකරණ වගේ දේවල් අපිට දුන්නා. විශේෂයෙන් මැලේසියාවේ මහා කරුණා බෞද්ධ සංවිධානයේ තායිලන්තයේ ධම්මකාය පදනම තයිවානේ ඒ වගේ විවිධ රටවල ආධාර උපකාර ඇතුව අපි ගම්මට්ටමේ පිරිවෙන්වලට ඒ වගේම වියලි ආහාර ද්‍රව්‍ය ඒවට උදව් උපකාර කරනවා. ඒ වගේම අපේ රටේ මුදල් මේවා ඇති යොදාගත්තොත් මොකද හරි කළමනාකරණයක්. විශේෂයෙන් විහාර දේවාල ගම් සතු මහා ධනස්කන්ධයක් මේ රටේ තියෙනවා. මේ වගේ මුදල් හරියට සිදුවන්නේ නැහැ අවභාවිතාවී යෙදෙනු. එනිසා ඒවට වැට බැඳලා ඒ මුදල් රජයේ මැදිහත් වෙලා නිසි කළමනාකරණයකින් බුද්ධ ශාසනයේ උන්නතිය සඳහා වැඩ කරනවා නම් මේ ශාසනික හා දහම් පාසල් ක්ෂේත්‍රය දියුණු කරන්න පුළුවන්. විශාල මුදලක් තියෙනවා. ඒ වගේම දැන් එක උදාහරණයක් කියන්නම් අනුරාධපුර භික්ෂු විද්‍යාලය. මේ භික්ෂු විද්‍යාලයට අයිති ගොඩනැගිල්ල එක්තරා විහාරස්ථානයකට රටේ නායකයන් එක්ක එකතුව ලියාගත්තා. ඇත්තටම දහස් ගාණක් ඉගෙන ගන්න බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලයේ දීපල තනි තැනකට ගියා. මේ වහා නැවැත්විය යුතුයි. මොකද ශාසනික දේවල් ශාසනයට බෙදිලා යන්න. බුද්ධ ශාසනය කියන්නේ කිසි කෙනෙකුගේ පෞද්ගලික දීපලක් නෙවෙයි. මේවා සමස්ත බෞද්ධ සමාජයටම අයිති දේවල්. එනිසා මේ මුදල් හදල් රජයේ මැදිහත්වීම තුළින් කාර්යක්ෂම භාවයට පත්වෙනවා නම් රටේ මුදල් ඇති සම්බුද්ධ ශාසනය ආරක්ෂා කොට පෝෂණය කොට වර්ධනය කිරීම. දහම් පාසල් ක්ෂේත්‍රය විශාල ගොඩනැගිලි හැදෙනවා. රාජයත් හැම දිනාම උදව් කරන්නේ තියෙන තැන්ටමයි. නාන ප්‍රකාර පූජා තියෙනවා. එක එක අලුත් මේ පූජා සංකල්ප තියෙන්න ඕන ඒවත් ඕනාට වැඩිය විචූර්ණ නැතුව
විශේෂයෙන් ළමයි හදන්න ඕන. පන්සල් ගොඩනැගිලි හදනවා වගේම මිනිසුන්ගේ ධාර්මික ජීවිතයක් මිනිසුන්ගේ චරිතවත් ගුණ දහමින් පෝෂිත පිරිසක් බිහි කරන්න ඕන. අපි මේ අතාරින්න පුරුදු වෙනවා කියන අතාරින්න කතා කරන නමුත් ඒවා අපි ක්‍රියාත්මක වෙන්න අපි ගොඩ ගහ ගන්නවා විශාල ගොඩනැගිලි හදනවා ඒවා හරියට නඩත්තු වෙන්නේ නැහැ. මැස්සෝ වහන් විශාල මුදල් කන්දරාවක් යට වෙනවා. වහාම මේවා නවත්තලා සම්බුද්ධ ශාසනය දියුණුවට සඳහා දරුවන්ගේ අධ්‍යාපනයට මුල් තැනක් දෙන්න. නිදහස් අධ්‍යාපනයෙන් අපි විශාල ප්‍රයෝජන ගත්තා. නිදහස් අධ්‍යාපනයෙන් දහම් පාසල් අධ්‍යාපනයෙන් මේ ලබාගත් ඵල ප්‍රයෝජන තුලින් ගුණගරුක පිරිසක් බිහි කරන්න අපි සිල් දනාම කැපවෙන්න. අපි මේ සම්පත් නිසියාකාරව බෙදිලා යන්න අරින්න ඕන. සාම්ප්‍රදායික ක්‍රම අපි ආරක්ෂා කරන්න ඕන, අනන්‍යතාවය රැක ගන්න ඕන. නමුත් අනවශ්‍ය දේවල් අපි වහා නැවැත්විය යුතුයි. යුගයේ අනුව යුගයේ අවශ්‍යතාවයේ දැන් අපි තේරුම් ගන්න ඕන විද්‍යානුකූලව අද ලෝකෙ දියුණු වෙලා තියෙනවා. තාක්ෂණය දියුණු වෙලා තියෙනවා. අද හැම දෙයක්ම කිසි කෙනෙකුට හොරුබර කරන්න බැහැ. ඒ නිසා අපි ක්‍රමවත් වේදයක් සාසනික සංශෝධනයකුත් සම්යම් තැන්වලදී සිදුවිය යුතුයි. එතකොට මේක දියුණු කරන්න විශේෂයෙන් දහන් අධ්‍යාපනය දියුණු කරන්න ඕන. අධ්‍යාපනයේ දියුණු කළොත් මේ අපරාධ රැල්ල සියල්ලක් මහෝසි. අපි එක එක්කෙනා බෙදිලමින් වෙලා නැහැ, සියලු දෙනාම ත්‍රෛනිකායික මහා සංඝරත්නයක කොඩියක් යටතේ එකතු වෙන්න ඕන, එක හඬකට එන්න ඕන. සංඝ සාමග්ගිය තුළින් මේ ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලය කියන්නේ තුන් නිකායම එකට ඉඳගෙන බොහොම වැදගත් තීන්දු තීරණ අරගෙන ක්‍රියාත්මක කරන්න පුළුවන් ආයතනය. මේක අපි වර්ධනය කරන්න. බුදුදහම තියෙන්නේ මේ නිකායකවත් හැම එකටවත් නෙවෙයි. බුදුදහම තියෙන්නේ ත්‍රිපිටකේ. ධර්මයයි අපි ආරක්ෂා කරන්න ඕන. නැතුව මේ වෙනත් විවිධ දේවල් නෙවෙයි අපි ආරක්ෂා කරන්නේ. බුදුදහම ආරක්ෂා කොට පෝෂණය කිරීම මූලික ස්ථානයේ තමයි දහම් පාසල. මේක අපි හැම දෙනාම සහාය ශක්තිය දෙන්න ඕන. විශේෂයෙන් අපේ සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති තුමුල්ලේ සීලක්කන්ද මහාචාර්ය තුමුල්ලේ සීලක්කන්ද නායකහන් අපිට නායකත්වය දෙනවා. හොඳ ටීම් එකක් ඉන්නවා සමස්ත ලංකා ශාසනාරක්ෂකවන්. ඒ වගේම අපේ දක්ෂ ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩල ලේකම් සභාපතිවරු තුන් නිකායෙම නියෝජනය වෙන්න පරිදිනවා. මේක අපි ශක්තිමත්ව බලගන්නට හුඟ ප්‍රශ්න අපිට විසඳා ගන්න පුළුවන්. අපි අතර කිසි ගැටලුවක් නැහැ. එකතු වෙලා සම්මුතියෙන් සාකච්ඡාවෙන් ප්‍රශ්න විසඳගත්තොත් අපිට සම්බුද්ධ ශාසනය පෝෂණය කරන්න පහසුවක් වෙනවා. ඔව් වජිරබුද්ධි, අපේ හැමදෙරුනේ දැන් දහම් පාසල් දිනය, ජාතික දහම් පාසල් දිනය අගෝස්තු මාසේ 3 වෙනිදාට යෙදෙනවා. හැම වසරකම දහම් පාසල් දිනය වෙනුවෙන් යම් වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා වගේම දැන් මේ කාල සීමාව වෙනද තරම් රිසිසේ වැඩ කරන්න පුළුවන් කාල සීමාවක් නෙමෙයි. මෙහිදිත් අපි විශේෂයෙන් අවධානයට ගන්න ඕන කාරණාව මොකක්ද? يعني විශාල පිරිසක් එකතු කරලා දැනුවත් කිරීම කරනවා, ඒ දැනුම ලබා දුන්නත් එහෙමයි. නමුත් පොදු අවශ්‍යතාවයේ ජනතාවට ඊතු ගන්නන්න මේ දිනේ හේතුවක් කරගත්තත් අවසාන ප්‍රතිඵලය දහම් අධ්‍යාපනය ලබන්න, දරුවා දහම් පාසලට පැමිණීම සහ ඒ කාලය ප්‍රයෝජනවත් කාලයක් බවට පත් කර ගැනීම, ඒ සඳහා අපිට යෝජනාවක් කරන්න, දැනුවත් කරන්න මේ අවස්ථාවක් කරගන්නත් පුළුවන් හැමදෙරෙණේ. පහුගිය වසරවල එක එක පළාත්වල තමයි දහම් පාසල් දිනය සමස්ත ලංකාවේ ක්‍රියාත්මක වුණේ රාජ්‍ය අනුග්‍රහයෙන්. ඉතින් අපිට දැන් අවුරුදු දෙකක් තුනක් කරගන්න බැරි වුණා මේ කොරෝනා රෝගයත් එක්ක. ඉදිරියේ ලොකු වැඩසටහනක් අපේ ලේකාධිකාරී ආම්දුරු සැලසුම් කරලා තියෙනවා. ප්‍රධාන වශයෙන් දැන් අපි පාසල්වල විසක් පොහේ සීල සමාදාන තියෙනවා, පොසොන් පොහේ ඒවත් දැන් අඩපණ වෙලා. ඒ නිසා ඒක චක්‍ර ලේකෙන්ට අනුව ඒක කරන්නන් වාරි කරන එක නෙමෙයි. හැබෑවට මේ දරුවා තුළ මානව දයාව ඇති වෙන, බුදුහාමුදුරුවෝ කෙරෙහි ශ්‍රද්ධාව ඇති වෙන, ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති වෙන, සංඝයා කෙරෙහි ශ්‍රද්ධාව ඇති වෙන දරුවෙක් අපි නිර්මාණය කරන්න, දැනුම ආකල්ප කුසලතා ඇති දරුවෙක් බිහි කිරීම තමයි අධ්‍යාපනයේ පරමාර්ථය. නමුත් අද අපි දකිනවා අම්මා තාත්තට වඳින ගාථාව දරුවා කටපාඩම්. නමුත් අම්මා තාත්තට වඳින්නේ නැහැ. බුදුහාමුදුරන්ව වඳින ගාථාව කටපාඩම්. හැබැයි බුදුහාමුදුරන් කියලා ගාථාව කියලා වඳින්නේ නැහැ. එහෙම තත්ත්වයක් අද තියෙන මේ සමාජයේ අපි දකිනවා මේ තාක්ෂණයත් එක්ක අද එල්ලිලා මේ දරුවෝ අමුතුම ලෝකයක ඉන්නේ. දෙමව්පියෝ මීට වඩා අවධානය යොමු කරන්න ඕන.
මේ දරුවන්ගේ මේ තාක්ෂණික මෙවනද අවශ්‍ය අද පරිගණක දැනුම ඉංග්‍රීසි විදේශ භාෂා දැනුම අවශ්‍යද රැකියාව වෙළඳ පුළ නැහැ ඉංග්‍රීසි භාෂාව දැනුම නැත්නම් පරිගණක දැනුම නැත්නම් ඒවත් අවශ්‍යයි හැබැයි ප්‍රධාන වශයෙන් අපි මේ දහම් පාසල මුල් කරගෙන සීල ව්‍යාපාර ධර්ම දේශනා භක්ති ගීත ගායනා ඒ වගේම දරුවාට මේ පාසලට වඩා මේ ධර්ම දහම් පාසලේ වේදිකාවෙන් තමයි මේ දරුවෝ ඉදිරියට එන්නේ හොඳ කතිකව බිහි වෙන්නේ හොඳ ගායකයෝ බිහි වෙන්නේ හොඳ චිත්‍ර ශිල්පීන් බිහි වෙන්නේ හොඳ හැකියාවන් තියෙන අය දහම් පාසලේ වේදිකාවෙන් අපි දැකලා තියෙනවා රටේ බොහෝ චරිත දහම් පාසලෙන් ආපු අය නිසා සමස්ත ලංකා ශාසනාර්ථක මණ්ඩලයේ දහම් පාසල් දිනේ වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉදිරියේ කරන්න සැලසුම් කරලා තියෙනවා අපේ නායක හැමදෙරෝ ඉතින් මේ රටේ තියෙන මේ ප්‍රශ්නත් එක්ක ඒව කල් දාන්න වෙනවා අපි කොහොම හරි දහම් පාසල කොරෝනා වලට ඉස්සෙල්ලා 2018 හිටපු ශිෂ්‍ය සංඛ්‍යාව නැවත දහම් පාසලට ගෙන්න ගන්න වැඩපිළිවෙලක් තමයි අපි කරන්න ඕනේ. ඉතින් දහම් පාසල විධිමත්ව දැන් ඉරිදාට තමයි මම උදේ එනකොට දැක්කා මේ උපාසක අම්මලා පොලිමේ තලවතුගොඩ පැත්තේ පොලිමේ යනවා. ඒ අය භාවනා කරන්න යනවා. ඒක ඉරිදා දවසේ දරුවෝ ගෙදර ඉන්න දවසේ එදාට ඒ අය වන්දනා ගමන් යන එකවත් විනෝද ගමන් යනකොට නෙවෙයි ඉරිදට දරුවෝ සූදානම් කරලා දහම් පාසලට පන්සලට යවන්න ඕන. ඊළඟට ඉරිදට දෙමව්පියෝ වෙන වෙන වැඩ යොදා ගන්න. අනිවාර්යයෙන් මේ දරුවාට මේ ළමයි ආසයි. දහම් පාසලෙ එන්න. දෙමව්පියන් උනන්දු නැතිකම තමයි මේ එක එක උපකාරක පන්ති ඊළඟ ඔන්ලයින් තාක්ෂණයේත් එක පන්ති නිසා අපි මේ සමස්ත ලංකා දිනේ නිමිති කරගෙන කොහොම හරි මේ නැවත දහම් පාසල් ටික පණ ගන්නවන්න වැඩපිළිවෙලක් තමයි කරන්න ඕනේ. පොත් ටික ලබලා දීලා අවශ්‍යකරණයේ විෂය නිර්දේශ සකස් කරලා වැඩපිළිවෙලක් අපි හදන්න ඕනේ. ප්‍රධාන වශයෙන් දැන් අද රටේ පේනවනේ හිරගෙවල් ඉඩ නැහැනේ අද. ඊළඟට දැන් අපි එළියේ බයිසිකලයක් නතර කරලා ආවොත් ඒක ලොක් කරලා නැත්නම් අය යනකොට ඒක නැහැ. ඒ තත්ත්වෙන්නේ. එනිසා මේ හොරකම, බොරුව, වංචාව, දූෂණේ මේවට තිත තියන්න නැති කරන්න නම් දරුවා පුංචි කාලේ ඉඳලා දරුවා හදන්න ඕනේ. දැන් විදේශ රටවල් අපේ හාමුදුරුවෝ අපි එක්කන් ගිලා තියෙනවා. තායිවානේ, තායිලන්තේ, ජපානේ රටවල් ලදරු පාසලේ ඉඳලා දරුවා හුරු කරනවා. තමන්ගේ වැසිකිළිය පවා මේ මොන්ටිසෝරියේ දරුවා තමන් සුද්ධ කරගන්න ඕනේ. පිළිවෙලකට සෙරෙප්පුදක තියන්න, පිළිවෙලට පොත් බෑග් එක තියන්න, ගත්ත භාණ්ඩයේ එතන තියන්න මේ පුංචි කාලේ දරුවා හදන්න ඕනේ. ඉතින් ඒක පාසලේ ඒක කෙරෙන්නේත් නැහැ, දහම් පාසලේ කෙරෙන්නේත් නැහැ, ගෙදර කෙරෙන්නේත් අපි කොහෙන් හරි මේක පටන් ගන්න එපැයි. දරුවා පිළිවෙලකට වැඩ කරන්න ක්‍රමවත්ව කලමනාකරණයක් ඇතුව දරුවා තුළ අපිට අපේ පුංචි කාලේට වඩා දැන් දරුවෝ ඥාණයෙන් උසස්. මේ තාක්ෂණික මෙවලමක් දුන්නොත් පරිගණකයා දුර්ගත පුංචි දරුවෝ සියල්ල දන්නවා. හැබැයි එයාට යමක් හිතලා කරන්න දෙනුම හොරුන්ට කපටින්ට මේ දරුවෝ අහු වෙනවා. ඒ නිසා මේක වළක්වන්න නම් බුදුහාමුදුරන්ගේ දර්ශනය මේ දරුවන්ට දෙන්න ඕනේ. ඔව්. එහෙමයි අපේ හැමදෙරෝනේ. විශේෂයෙන්ම අගෝස්තු මාසේ 3 වෙනිදාට යෙදෙන ජාතික දහම් පාසල් දිනය වෙනුවෙන් දහම් අධ්‍යාපනයේ වටිනාකම, දරුවෙක් දහම් අධ්‍යාපනයේ ඔස්සේ ගොඩනගා ගැනීමේ අවශ්‍යතාවය සහ වර්තමානයේ ඊට ඇති දැඩිව දැනෙන අවශ්‍යතාවය පිළිබඳව ඊත්තු ගන්වමින් මේ පිළිබඳව අපි ඔබව දැනුවත් කරන්න මේ කාලය වෙන් කරගත්තේ. අපි එමනම් බෙහෙවින් සූතිවන්ත වෙනවා සමස්ත ලංකා ශාසනාරෝණයේ ස්වාමින් වහන්සේට වගේම ඒත් එක්කම පිරිවෙන් අධ්‍යාපනය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ මාධවවිට වජිරබුද්ධි ගෞරවනීය ස්වාමින් වහන්සේට අපේ නමස්කාරය මේ දැනුවත් කිරීම වෙනුවෙන්. එමනම් ඥාණයෙන් පිරි නැනවත් දරුවෙක් බිහි කරන්න, දහම් අධ්‍යාපනයේ දරුවගේ ජීවිතයට සමීප කරන්න කියන ඉල්ලීම අපිට සිදු කරමින් අද ඉරිදා ආයුබෝවන් තුළින් අපි සමුගන්නවා. ප්‍රාර්ථනාව ඔබට යහපත් දවසක්.